කීපයක් තමයි මේ තියෙන්නේ. එයින් මේ එකක් අහම්බෙන් වගේ කියවද්දි විරාම අතරතුරදි මම දැක්ක එක ලිපියක තියෙනවා. මේ කැමරාවට දෙන්නේ පුරුදු කැමරාවට. හරි. එකක් තමයි මේ සංගීතය ගැන ඔබ කියනවා. දැන් උදාහරණයක් හැටියට ප්‍රයිවට් බස් වල යද්දි වේග රිද්ම සංගීතය අපි අහන් යන්නේ. ඔබ කියනවා මේ අහන සංගීතය සහ ක්‍රියානතුරු බහුල වීම අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඈ ඒව හරි විස්මයජනක තොරතුරු. ඔව්. ඒ වගේම ගොඩාක් මුල් බේලෝගේ ගොඩක් සිදුවන දේ අනිත් එකට සම්බන්ධයි. දැන් තවත් එකක් තමයි යන්නේ දැන් ටෙලිග්‍රාමා එහෙම. ඒවා යන්නේම දැන් අරිම කැත භාෂාවෙන් බලන්න ළමයින්ට බලන්න පුළුවන්. අන්තිමට දඹාන අද රටේ කොච්චර අපරාධ වැඩිද කියලා. ඒ කිනේකට සම්බන්ධයි. මොකද අපේ මනස තියෙන හොඳ සෞම්‍ය බව නැති වෙලා යනවානේ. ඒ සංගීතය වුණත් වේග රිද්ම වෙනකොට අපේ හිත කලබල වෙනවා. ලේ ගමන වැඩි වෙනවා. අර බොහොම සෞම්‍ය වුණාම හිතට බොහොම හොඳට ફોકસ කරලා يعني හොඳට මනස නාභිකත කරලා බලන්න පුළුවන් දෙයක් ගැන. ඒකයි. ඔව්. ඒ නිසා දැන් විශේෂම ගෘහණියන්ද මේ වෙද්දී ගෘහණියන්නේ වැඩිපුර CSN TV ඉදිරියේ සමග රැඳෙන්නේ. ගෙදර වැඩ කරද්දී අහන සංගීතය මහන්සි අඩු කරන්න සහ වැඩි කරන හේතුවක් කියලා ඔබතුමා කියනවා. ඔව් ඒක ඇත්ත. දැන් මෙන්න දැන් අපි හොඳට එහෙම calm down වෙච්ච සංගීතයක් හොඳයි. ඒ වගේ හොඳට නිවිසලිසල උයන වගේ වැඩකට. උයන වෙලාවට හොඳ හයියෙන් යන සංගීතයක් හරියන්නේ නැහැ. පිහියෙන් කැපෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ප්‍රශ්න එනවා. ඒවලට අපි දැන් පොඩ්ඩක් ව්‍යායාම කරනවානේ. ඒ වෙලාවට අර අනිත් සංගීතය හරියන්නේ නැහැ. අපිට ටිකක් ඒ වෙලාවට රොක් සංගීතයක් ඒ වගේ එකක් ඕන. ටිකක් උඩ බලලා වැඩන්න. ඒක නිසා ඒක හැමදේම මේ ලොක් නරකයි කියන්නේ බෑ. හැමදේම අවශ්‍ය අවස්ථාවක් තියෙනවා. දැන් ඔය සංගීතයත් ගැන කතා කරපු නිසා අපි සාමූහික මෝහනය කිරීම දකින්නනේ සමහර වෙලාවට අපේ යාතු කර්මවලදී ඔය තොවිල් පවිල්වලදී ඒ බෙර හඬ ඇහෙද්දි ගම්මැද්දක අපිට උනත් යකා වැහෙන වෙලාවල් තියෙනවා. ඒ එතනත් මෝහනය තියෙනවා. අනිවාර්යෙන්ම ලංකාවේ තිබුණනේ ඔය මෝහනේ තමයි තොවිල් කියන්නේ. ඒ කියන්නේ එතකොට අර මේ බෙර හඬට හිත බොහොම කාම් ඩවුන් එක බොහොම නිවිසනසිල්ලේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රටාවට ඔහු මෙහෙම කරනකොට නිකන් නලවිලා නලවිලා වගේ ටික ටික තැම්පත් වෙනවා. එකම රටාවට එකම රටාවට යනකොට ඔබ එහෙම උඹිට එහෙම තැම්පත් වෙනවා. ඒක මත් ඒ අනුව යටි හිතට ළඟා වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ අර ඇත්තටම ඔය සමහර අයට ඔය ඩෙඩ් ස්පිරිට්ස් භූත වගේ දේවල් තියෙන්න පුළුවන්. එහෙම හිටියොත් එළියට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකද හැම කෙනාටම එහෙමත් නේ මානසික රෝග තියෙනවනේ හිස්ටීරියා තියෙන බලන් මනස නොයෙක් නොයෙක් වෙනවා තියෙන බලන්. එහෙම අයට ඔහොම එන්න කෙනෙක් නැහැ. නමුත් ඒ අයට ඉතින් උනත් සමාජයට හිතට ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මම ලොකු යාතු කර්මයක් කරා. ਉਹ මගේ ඇඟේ මොකෙක් හරි තියා ගියා එහෙම කියලා හිතන්න පුළුවන්. දැන් එහෙම අය තමයි අර දැන් ආතුරය ඉදින්දි ආතුරයට නේ තොවිලේ කරන්නේ. එතකොට වටේ බලන්න ආපු එහෙම නැත්නම් අල්ලපු ගෙදරක ඉන්න කෙනෙක් පරල වෙනවනේ ආවේශ වෙනවනේ. ඒ සමහර විට ඔය කියන තත් වෙන පුළුවන් නේ. ඔව්. ඇත්තයි බලාගෙන ඉන්න කට්ටියත් එහෙමනේ. දැන් මෝහනේ කරනකොට නම් හරි ප්‍රයෝසා ගන්න ඕනේ. අපි මෝහනේ කරනකොට බලන් ඉන්න මනුස්සෙක් මෝහනේ වෙන්න පුළුවන් පැත්තක. ඒ වගේ. ඔව්. ඉතින් දැන් කාලෙක අපි දන්නවා ඔය කොළඹ විහාර මහා දේවී විද්‍යාලේ නිමහන් රංගපීඨේ කරපු එහෙම සාමූහික මෝහනයක් නිසා පිරිස් අත ඒ පිරිස අතරින් දෙන්නෙක් විතර මිය ගියා ඇතරදී. ඒ සාමූහික මෝහනේ තියෙන මේ අයහපත් ප්‍රතිපද ඒ කියන්නේ මේ මොහනයක් වෛද්‍යවරෙන් විසින් වෛද්‍යවරෙක් නෙවෙයි. ඒ කියන්නේ විවිධ කණ්ඩායම් විසින් නවීක කරනවානේ. අර මේ ඒ කියන්නේ ආගමික කණ්ඩායම් වලින්. ඒකට මොහනේ කියන්නේ බෑ. ඔව්. ඒක වෙනස්. ඒ කියන්නේ ඒකත් මොහනේ තත්ත්වයක් තමයි ඇත්තටම. නමුත් ඒවද මෙහෙමනේ. ඒගොල්ලන් හරියට දන්නේ නැහැ දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ඊළාට මොකද කරන්නේ? ඒවල් කිසිම මේකම ප්‍රිකෝෂන්ස්. ඒ කියන්නේ ඒකට ගත යුතු පියවර ගන්න නැතුව කරන්නේ නේද? බලක්වත්. ඔන්න ඔතනින් එනවා අපි අපේ තව ඊළඟ ගැටලුවකට. ඒ තමයි දැන් මෝහනය කෝකටත් අයිලයක් නෙවෙයි හැම දෙයකම මෝහනය කළා හරියන්නේ නැහැ. දැන් මෝහනය සුදුසු වෙන්නේ මොන වගේ තත්ත්වයන්වලටද? මෝහනය සුදුසුයි දැන් ගොඩාක් කායික වගේ මානසික රෝග වලට සුදුසුයි. ඒ කියන්නේ සුළු මානසික රෝග, නියුරෝෂීය රෝග, ඒ කියන්නේ බය, එහෙම නැත්නම් නිතර නිතර අත හොදන්න නැවත නැවත කරන සිතිවිලි. ඊළඟට ගොඩක් යුද්ධ වලින් බය වෙලා හිත කඩා වැටිලා පොඩ්ඩක් නැත්තම් බය වෙනා එන්නේ. ඒකට කියන PTSD කියලා. ඒ කියන්නේ post traumatic stress disorder. ඉතින් ඔය විදිහට විවිධ බොහොම පොඩි නියුරෝෂීය රෝග තියෙනවා.
ඒවට මෝනේ ගොඩාක් හොඳයි. ඒ වගේම දැන් සයිකොටික් රෝග කියලා කියන්නේ උමතු රෝග ගොඩක්, ෂිත්‍රොපේනියා ඒ වගේ ලෙඩවල්. ඒවට ඒවන් ගොඩක් දරුවට කිය නැති සමහර අයට මෝහණය කරන්න පුළුවන්. ගොඩාක් උමතු වෙලා කියන දේ තේරෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් ඇස් එක වහන්න කියලා එයාට ඇස් එක වහන්න බෑ. මෙහෙම රිලැක්ස් වෙනකොට ඒක කරන්න බෑ. ඒ තරම් මනස මේ සංයමයකට ගන්න බැරි කට්ටිය මෝහණය කරන්න බෑ. ඇත්තට මෝහණය කරන්න හරි ලේසියෙන් පුළුවන් ඔය යුද්ධ බටයන්. එහෙම නැත්නම් යම්කිසි අනදෙනේකට දැන් පොලිසිය අය එහෙම නැත්නම් මොලේ හොඳට බොහොමද බුද්ධිමත්තයි මොහොතට මොහොනේ කරන්න පුළුවන්. අපි ඉඳන් ඉන්නේ මේ මෝඩ අය තමයි මොහොනේ කරන්න පුළුවන් නෑ. මොහොනේ තියෙන්නේ අර කියන දේ හොඳට පිළිගන්න පුළුවන් තත්ත්වය. එහෙම කෙනාට හොඳට මොහොනේ කරන්නත් පුළුවන් මොහොනේ වෙන්නත් පුළුවන්. දැන් මොහොනේ සඳහා ඔබ කිව්ව කායික සහ මානසික රෝග කියලා දැන් කායික රෝග තත්ත්වයන් තියෙන කෙනෙක්ට කායික විශේෂඥවරයෙකුගේ උපදේශනය ගන්න වෙන්නේ. එතකොට මානසික හෝ වෙනත් මේ මොහොනේ හරහා කොයි වගේ මෝහණින් විතරක් කරන්නත් බෑ. බේත් අනිවාර්යයෙන්ම දෙනවා. නමුත් මනසට බලනකොට පොඩ්ඩක් අහල බලනකොට සමාජයට ඒ අය ගොඩාක් පවුල් දේවල් මිනිකලා තියෙනවා. එහෙම වෙනකොට අර මනසත් සුද්ධ කරලා මෝහණේදි මං කරන්නේ මනෝ විශ්ලේෂණයක් කරනවා. ඊට පස්සේ කවුන්සලින් එකක් කරනවා. ඒ දෙකම කරන්නේ මෝහණය වෙලා ඉන්න අවස්ථාවේදී. එහෙම කරාම ඒ මනසේ තියෙන අර නෙගටිවිටි ඔක්කොම කුණු ගොඩ හක් වෙලා කියලා හොඳ දේවල් දාන්නේ. එතකොට මනස ප්‍රබෝෂර වෙනවා, ප්‍රතිශක්ති කරන්නේ වැඩි වෙනවා. ගන්න බෙහෙත හොඳට ඇඟට අල්ලන්න පටන් ගන්නවා. ඒක නිසා ඇඟේ රෝගී ඉක්මනට සුවපත් වෙලා යනවා. එතන අර ශරීරයේ රෝගය ඉතාම ඉක්මනට සුවපත් වෙනවා. ඇත්තටම කියනවා නම් බටහිර වෛද්‍යවරු ඇවිල්ලා මෝහණය කර ගන්නවා. කරගෙන බෙහෙත් ගන්නවා. මේක මම අහනවා ඇයි මේ හෝමියපති ඒගොල්ලන් මෝහණය එහෙම ගොඩාක් විශ්වාසයි. ඒ කියන්නේ ඔවුන් උනත් බටහිර බෙහෙත් උත්සාහ කළා ඒවයි සම්පූර්ණ සුවයක් එන්නේ නැහැ කියලා පිළිගන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලන් දන්න මේක සම්පූර්ණ සුවයක් කියලා තමයි හෝමියපති කියන වෛද්‍යවරයා වෛද්‍ය ක්‍රමයක් වෙනවම කතා කරන්න ඕන දෙයක්. මොකද මේක සම්පූර්ණ සුවපත් කරන්න පුළුවන්. ඔව් මේ 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 අදහස් එක සමහරවට මේ ඔබ අතරමං වෙන්න තියලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ ලෝකෙ තියෙන විවිධ වෛද්‍ය සම්ප්‍රදායන් දැන් මෙතුමිය නියෝජනය කරන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. එතකොට ලංකාවේ බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රචලිතයි. එතකොට අපි මේ සියලු සියලු තොරතුරු අරගෙන සියලු දැනුම අරගෙන මේ හොඳට සංසන්දනය කරලා අපි නිවැරදි මාවත තොරගෙන ඉඳගත් නේද ડોක්ටර්? මේමයි දිනුෂා. දැන් මම කියන්නේ ඉන්ටිග්‍රේටිව් මෙඩිසින් කියලා දෙනවා. මේ ලෝකේ හැම දෙයකටම ගරු කරන්න ඕන. බටහිර වෛද්‍ය ක්‍රම අපිට අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙලා වදිනවා. මගේ වෛද්‍ය යාළුවෝ ඉන්නවා සමාජයට මොකද දැන් ගන්න. ඒ විදිහට අහලා සමහර හදිසි අවස්ථාවල ඒක සර්ජරි අවශ්‍ය වෙනවා. හදිසි ඒවා හරි අවශ්‍යයි. අපි දැනගන්න කොයි වෙලාවද මෙතනව තින්නේ මේ වෛද්‍ය ක්‍රමය අවශ්‍යන්නේ කොයි වෙලාවකට අපි සියලු මේ වෛද්‍යවරු හොඳ අවබෝධකින් එකතු වෙලා කටයුතු කරනවා නම් හරිම හොඳයි. ඔව් අර දැන් අපි දැන් මෙතුමිය හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් පෙනෙහිත් නිසා එහි තියෙන යහපත් පැත්ත අපිට එතුමියගෙන් දැනගන්න පුළුවන්. හොඳයි දැන් ඔය මෝහණය කිරීමෙන් ලැබෙන වාසි මොනවද? මෝහණය කිරීමෙන් ලැබෙන වාසි තමයි මනසේ අපේ කුණුගඩවල් ඔක්කොම තියෙන ඒවා අස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කම්පියුටර් එකක මෙමරි ෆුල් වුණාම මුකුත් ආයෙ දාන්න බෑනේ. ඒ වගේ දැන් අපි දාගෙන ඉන්නේ අනවශ්‍ය ෆයිල්ස්. මගේ ගෙදර මෙහි මගේ තාත්තා මේ වගේ මේ හරි ප්‍රශ්න. මේ දුකවල් ප්‍රශ්න ඉස්සියාවන් මේ ඔලුව තුරුයි. ඉතින් අපේ ප්‍රතිශක්ති කාලේ නැති වෙනවා, අපි කැත වෙනවා. පව කියන්නේ ඕකනේ, පව කියන්නේ මෙනෙගටිව්, මේ නරක හිතවිලි දුක. ඉතින් මේ දේවල් පුරගෙන පුරගෙන ඉන්නකොට අපි ඇඟට බලපානවා. අපේ ඇඟේ හැදෙන්නේ මොනවද? කෝටිසෝල් නරක ඒවා. දැන් අපි මේ දේවල් අහක් කරාට පස්සේ හිත පිරිසුදුයි. එතකොට මනස හොඳට වාශය වැඩ කරනවා, මතක ශක්තිය හොඳට වැඩ කරනවා, මොළේ සෛල හොඳට වැඩ කරනවා. ඒ වගේ හැපි හෝමෝන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. හැපි හෝමෝන්ස් කියන්නේ සෙරටොනින්, ඩොපමින්, හැපි සතුට. සතුට කියන්නේ හැම සෛලයක්ම hina වෙන්න පටන් ගන්නවා. hina වෙනගෙන හොඳට කාර්යක්ෂමව වැඩ කරනවා. හිතන්න ඔයා සතුටින් ඉන්නකොට නේද වැඩි හොඳට වැඩ කරන්නේ. ඒ වගේ අපේ සෛල මේ ඇගේ අපේ හිතවිලි මං කියුවේ මනස යටිහිත කියන්නේ මනස මේ හැම සෛලයකටම ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ මනස සතුටින් ඉන්නකොට මේ හැම දෙයක්ම හොඳින් වැඩ කරනවා. ඒක නිසා අපි නිරෝගී වෙනවා.
ඒකයි කියන්නේ අපි මනස ඉතාම හොඳින් තියාගෙන ඉන්න ඕනේ කියන එක. ඒ ඉතින් එහෙම එහෙම නොතියගෙන ඉන්න කවුරුර ඉන්නවා නම් මනස සුද්ධ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ අතුරු ප්‍රශ්න ડોක්ටර් දැන් ඔය මේ සතුට කියන එකත් හිතේ ඇති වෙන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා නේ, කියන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහටනේ. එතකොට සතුට කියන එක හිතේ නැති වෙලාවක, ජීවිතයේ සතුට කියන එක නැති වෙලාවක අර හෝමෝනය උත්තේජනය කරන, එහෙම නැත්නම් ඊ රසායනික ක්‍රියාවලිය උත්තේජනය කරන හිතන අපිට බැරිද? පුළුවන්. එහෙනම් පුළුවන් මෙහෙතරි. මම වාඩි වෙන මේ අභිරාමයේදී මම කතා කරා මල්වලින් හදන ඖෂධ තියෙනවා කියලා. අතන ලෝකයේ මේ සතුට දෙන්න පුළුවන් ඊම ඖෂධ. ඒ ස්වභාවධර්ම ඖෂධ. ඒ වගේම රසායනික ද්‍රවවලින් හදන ඖෂධ තියෙනවා. මේ ගොඩාක් මානසික වැටිච්ච අයට ડિප්‍රෙෂන් ආරෙම තියෙන අයට රසායනික ද්‍රවවලින් හදපු බෙහෙත් තියෙනවා. ඒ වයින් සතුට දෙනවා ප්‍රතිබව. මේ බෙහෙත්වලින්. නමුත් ඒක තාවකාලිකයි. එහෙම දුන්නම නමුත් හරි විදියට අර ගොඩක් හොඳයි මම මොහොනේ ගැන කතා කරේ. ඇත්ත වශයෙන්ම අපේ හිතේ තියෙන මොනවද අපි මේ දිහා බලන්නේ කොහොමද ලෝකෙට හොඳ කවුන්සලින් එකක් එක්ක කරාම ඒක සදාකාලිකයි හරීම කල්පවතිනවා. මෙහෙත් වලින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මල් වලින් හදන ඖෂධ තියෙනවා. ඒ වගේ සබදාහම් ඖෂධ වලින් හැපි හෝමෝන්ස් හදනවා. ඒ කියන්නේ දැන් කිසිම මොහොනයක් නොකර වුණ බොහොම කඩාවැටිලා මේ දින සාගන්නවා කියන ළමයි එනවා. මම බෙහෙත් දෙනවා මේ මල් වලින් හදන ඖෂධය. දවස් එක පෙත්තකට තමයි අර හොඳට නිදා ගන්න පුළුවන් වුණා. හොඳට උස්ම ගන්න පුළුවන් වගේ කිය මේ කියලා මගේ YouTube එකේම ගොඩක් මට ස්තුති කරලා දාලා තියෙනවා. ඉතින් හරි පුදුමයි. YouTube එක ගැන කියපු නිසා ඔබට මේ මේ කියපු ප්‍රතිපකාර ක්‍රමයේම කොහොමද ડોක්ටර් කරලා තියෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. YouTube ඔස්සේ ජීවනි හසන්තා කියලා ටයිප් කරලා බලන්න. ඒ වගේම වෙබ්සයිට් එකක් තියෙනවා www.jeevanihw.com සහ jeevanihasanta.com දෙකක් තියෙනවා. ඒ වගේම දුරකථන නමතනවා 011128386 82 38 66 තව සෙල්ෆෝන් නම්බර් එකක් තියෙනවා මේ ඔගලන්නේ තියෙන්නේ නැහැ නේද? මේක කොහොමද? ඔව්. මේක වයිබර්, WhatsApp මේ දෙක. දෙකම තියෙනවා. 07729790165. මේකේ වයිබර් සහ WhatsApp දෙකම ඒ දෙක ඔස්සේ කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් නිසා කොහොම හරි මේක මේ මේ මෝහනේ කියන විෂය පිළිබඳ ඔබ උනන්දුවක් දක්වනවා නම් මෙතුමියගෙන් උපදෙස් ගන්න පුළුවන් ලේඛිකාවක් සරල භාෂාවෙන් මේ ලියවිලා තියෙන්නේ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඔබතුමීට අද දවසේ මේ විදිහට පැමිණියද බොහොම සුදී. ආයෙ දවසකට අපි මුණ ගැහෙමු. ඔබට බොහොම ස්තුතියි. ඔව්. CCTV හිමිදිරියේ විරාමයක් ලබන්නයි මේ සූදානම. හිමිදිරියට ඊට පස්සේ ආයෙ උදය වෙනවා. හිමිදිරියට මේ විරාමයෙන් පස්සේ.